අද බිග් බොස් ෂෝ තුලින් අද හමුවන්නේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා. දශක 4කට ආසන්න කාලයක් මාතෘභූමියේ ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව උදෙසා සිය දිවි දෙවන කොට සලකමින් කටයුතු කළ අප කතානායකයා හිටපු නාවික හමුදාපතිවරයාද වනවා. මෙරට වෙලාගත් යුද්ධය අවසන් කිරීම සඳහා හැරවුම් ලක්ෂයක් වූ විශේෂ යාත්‍රා බලගණය නිර්මාණය කිරීමේදී එහි මූලිකත්වය ගෙන කටයුතු කළ අඩ්මිරාල් රවීන්ද්ර විජේගුණරත්න මහතා එම බලගණයේ පළමු අණදෙන නිලධාරීවරයායි. තවද යුදමිමේදී දක්වන රණශූරත්වයට හා වීරත්වයට පිරිනමනු ලබන දෙවන විශිෂ්ටතම වීර පදක්කම එනම් වීරෝදාර විභූෂණ පදක්කම ඇතුළු තවත් වීර පදක්කම් ගණනාවක ඔහු හිමිකරුවෙක්. බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේදී හොඳම විදෙස් ශිෂ්‍ය නිලධාරියා ලෙසත් පාකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලයේදී ලබාගත් ගෞරව උපාධිය ශ්‍රී ලාංකීය හමුදා නිලධාරියෙකු එම විශ්වවිද්‍යාලයෙන් ලද ප්‍රථම උපාධිය ලෙසත් හමුදා ඉතිහාසයට එක් වුණා. පාකිස්තාන රජයෙන් පිරිනමන නිෂාන් ඊ ඉමිටියාස් ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන්ද පිදුම් ලබා ඇති බීරෝදාර විභූෂණ අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සමග ආරම්භන මේ පිළිසඳර සැබවින්ම ඔබට නැවුම් අත්දැකීමක් වනු ඇති. තම ජීවිතයේ පරදුවට තබමින් දේශය රැකගත් අපේ කාලයේ සෙන්පතියෙක් අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ හත්වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා වන්නේ ඔහුයි. ඔහු නමින් අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න. අද අපගේ වැඩසටහනේ කතානායකයා වන්නේ ඔහුයි. අයබර්න් කියලා අපගේ වැඩසටහනට ඔබතුමාව පිළිගන්නවා ආදරෙන්. අයබර්න් මම. ඔබතුමාගෙන් මුලින්ම දැනගැනීමට යන මේ සාම්ප්‍රදායික ප්‍රශ්නය. අපි දන්නවා ඔබතුමා ශ්‍රී ලංකාවේ හිටපු නාවික හමුදාපතිවරයා විදිහට. දැන් වෙනකොට ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා විදිහටත් රටේ ජනතාව ඔබතුමාව අඳුරනවා. නමුත් ඔබතුමාගේ පවුල් පසුබිම, කුඩා කාලේ කොහොමද ගෙවුනේ, පාසල් අවදිය පිළිබඳව එහෙම අවබෝධයක් නැහැ. ඒ පිළිබඳව ප්‍රේක්ෂකයන් මුලින්ම දැනගැනීමට කැමති ඇති. අපි ඒ පිළිබඳව කතා කරලා වැඩසටහන පටන් ගමු. ප්‍රථමයෙන්ම මා සිරස මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මම පාසල්ගේ රාජකීය විද්‍යාලයට 1968 රාජකීය විද්‍යාලයට ආවේ. ඉපදුනේ 1962 පෙබරවාරි 22 වෙනිදා. රාජකීය විද්‍යාලයේ පළවෙනි වසර ඉඳන් ඉගෙනුම ලැබුවා 12 වෙනි වසර දක්වා. මගේ පියා ඇත්ත වශයෙන්ම රජයේ සේවකේ, ඌ අන්තිමට රාජකාරී කරේ අධිකරණ අමාත්‍යාංශයේ. මම පෙදිපාලිකාව, අපි කොළඹ ප්‍රදේශයේ තමයි අපේ ගෙවල් තිබුණේ. හැබැයි අපේ මහා ගෙවල් මතුගම යටදොළවත්තේ. ඔව්. දැන් ඔබතුමා පාසල් යන කාලේ හොකි ක්‍රීඩාවට දක්ෂයි කියලා කියවෙනවා පාසලේ ශිෂ්‍ය භටේ. එවැනි පසුබිමක තමයි ඔබතුමා පාසල් කාලේ ගෙව්වේ. ඔබතුමාගේ කුඩා කාලේ යටිහිතේ හරි හීනයක් තිබුණාද කවදා හරි මම නාවික හමුදාවට බැඳිලා නාවික හමුදාපතිවරයා වෙනවා කියලා? ඔව්, පාසල් යන අවධියේ ඉතාම කුඩා කාලේ ඉඳන් මං බාලදක්ෂයෙක් විදිහට කටයුතු කරා. ඒක ඉහළම පදක්කම වන ජනාධිපති බාලදක්ෂයෙක් වුණා. ඒ වගේම රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය භට වලකායේ හිටියා. අපේ වසර 1980 තමයි අවුරුදු 10කට පස්සේ රාජකීය විද්‍යාලයේ හර්මන් ලූසේ කියන්නේ ලංකාවේ හොඳම ශිෂ්‍ය භට ඛණ්ඩයට හම්බෙන ත්‍යාගය දිනාගත්තේ. හොකි ක්‍රීඩාවේ මම ඇත්තටම ගෝල් කීපර් විදිහට හිටියේ. ඉතින් සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් මට ලං වෙන්නේ නැහැ ගෝල් කීපර් ඉන්නකොට. මොකද දන්නවා ගහන පාරක් වැදුනොත් ආයි හොකි ගහලා ඉවරයි කියලා. ඉතින් ඒ හින්දා මේ ඒ විදිහට තමයි කුඩා කාලේ ගත වුණේ. හැබැයි ඉතින් අර විශේෂයෙන්ම බාලදක්ෂයෙක් විදිහටත් ශිෂ්‍ය භටයෙක් විදිහටත් කටයුතු කරපු හින්දා කවද හරි යුද හමුදාවට බැඳෙන්න ඕනේ කියන අවශ්‍යතාවය තිබුණා. හැබැයි ඉතින් ඉගෙනීම අතිනුත් මම දක්ෂයි, මට නවෝදය ශිෂ්‍යත්වය ලැබිච්ච කෙනෙක්. ඕ ලෙවල් වල මම හිතන්නේ රාජකීය විද්‍යාලයේ 10 වෙනියට වගේ හිටියා. ඉතින් ගොඩක් අය හිතුවා හොඳට ඉගෙනගෙන ඊට වඩා වැඩි තත්ත්වයකට යයි කියලා. නමුත් විශේෂයෙන්ම උසස් පෙළේ තරම් හොඳට කරේ නැහැ. මොකද ශිෂ්‍ය භට බලකායේ වැඩ කර කර ඉඳලා
අන්තිමට හිතුණා ඉතින් හමුදාවට එන එක තමයි හොඳ කියලා. බොහෝ වෙලාවට දෙමව්පියන් කියනවානේ කුඩා කාලේ ඉංජිනේරුවරයෙක් වෙන්න, වෛද්‍යවරයෙක් වෙන්න, නීතිඥයෙක් වෙන්න කියලා. හමුදාවට බැඳෙනකොට ගෙදරින් විරෝධතාවයක් එල්ල වුණේ නැද්ද? මතු වුණේ නැද්ද? විශේෂයෙන්ම මගේ පියාට අවශ්‍යතාවය තිබුණා මාව නීතිඥයෙක් කරන්න. නමුත් ඒකට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒ වගේම ශිෂ්‍ය බටේක් විදිහට අවුරුදු 18 ඉඳන් ඉස්කෝලේ ඉන්න කාලෙම ඉස්කෝලේ ඉඳන් ස්කූලින් බ්ලේසර් එක දාගෙන ටයි එකක් දාගෙන හමුදාවට බැඳෙන්න යනකොට ගෙදර දැනගෙන හිටියේ නැහැ. ඇත්ත වශයෙන් මේ කතාව කිව්වොත් එහෙම මම ෆයිනල් ඉන්ටර්වියු එකට ගියාම නේවි එකේ තමයි ගෙදර දැනගත්තේ. මේ දැනගන්න හේතුවත් එතකොට ඒ කාලේ හිටපු ආරක්ෂකලේ කම්තුමා මගේ තාත්තගේ හොඳ යාළුවෙක්. ඉතින් ඒතරදී අහුණා මම මේ ඉන්ටර්වියු එකට ඇවිල්ලා කියලා. ඉතින් මගේ පියා බොහොම ඒකට විරෝධයත්ව පෑවා. නමුත් මාව නම් එච්චර විරෝධත්ව පෑවේ නැහැ. හැබැයි පසුව හමුදාවට බැඳුනට පස්සේ හමුදාවේ කටයුතු හොඳින් කරගෙන යනකොට මගේ පියාට බොහොම ආඩම්බරයක් ඇති වුණා මම කියනවා. දැන් ඔබතුමා මේ යුද හමුදාවට බැඳෙන්න ආසාවෙන් තමයි කුඩා කාලේ හිටියේ. ඊට පස්සේ නාවික හමුදාවට බැඳිලා නාවික හමුදාවේ සේවය කරන්න පටන් ගත්තා. ඔබතුමා නාවික හමුදාවට බැඳෙන අවධිය තුලදී මා හිතන ආකාරයට යුද්ධය ආරම්භ වෙච්ච අවධිය වෙන්නට ඕනේ. යුද පසුබිම තුල ඔබතුමා ජීවිතයත් මරණයත් අතර සටන් කරලා අපගේ රට බේරාගත් අවස්ථා අනන්තවත් ඇති. එවැනි අවස්ථාවන් පිළිබඳව අපි දැනගැනීමට කැමතියි. අපි 1980 හමුදාවට බැඳෙනකොට රටේ සම්පූර්ණ සාමය තිබුණේ. මා හිතනවා යුද්ධයක් තිබුණා නම් මගේ දෙමව්පියෝ කවදාවත් මට හමුදාවට බැසෙන්න දෙන්නේ නැහැ. නමුත් අපි මේ ඔබ කිව්වාගේ දැන් ඉන්න නිලධාරීන් කීප දෙනෙක් ඉතුරු වෙලා ඉන්න හමුදාවේ අපි පටන් ගන්නකොට යුද්ධෙ තිබුණේ නැහැ. ඊට පස්සේ යුද්ධෙට මුහුණ දුන්නා. ඒකේ අවසානයේ හොඳට ගුටි කෑවා සතුරන්ගෙන්. ඊට පස්සේ යුද්ධ ක්‍රම වෙනස් කරා. වෙනස් කරලා අන්තිමේදී ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කළත් අපි දැන් අවුරුදු 10ක් විතර මේ සාමයේ තියෙන කාලේ රාජකාරී කරනවා. ඉතින් ඒ කාලය තුල එක එක අවස්ථාවල්දී ඉතාම අමාරු අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. අත්දැකීම් ගොඩක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකෙන් තමයි අපි ඉදිරියට ඒ අත්දැකීම් පාවිච්චි කරලා ඉදිරියේදී යුද්ධයක් ඇති නොවන විදිහට අපේ ඉන්න හමුදාවල් පුහුණු කරන්න. ඔබතුමා ශ්‍රී ලංකාවේ 7 වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා. ඔබතුමාට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා විදිහට පැවෙන රාජකාරිය කුමක්ද? ඔව්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙන්නේ හමුදාවක හමුදාපති වෙලා තමයි. ඊට පස්සේ තමයි ආරක්ෂක මාණ්ඩල ප්‍රධානී වෙන්නේ. ආරක්ෂක මාණ්ඩල ප්‍රධානී තමයි ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා. සාමාන්‍යයෙන් අපේ හමුදා තුනේ හමුදාපතිලා ඇවිල්ලා තරු තුනේ ජෙනරාල්වරු. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වුණාම තරු 4ක් වෙනවා. විශ්‍රාම ගිල්ල නැහැ ඉන්න ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරිය තමයි ආරක්ෂක මාණ්ඩල ප්‍රධානී. ආරක්ෂක මණ්ඩල ප්‍රධානීගේ ප්‍රධාන කාර්යාලය කාර්ය තමයි යුද්ධයක් තියෙන අවස්ථාවේදී හමුදා තුනම එකතු කළා. ඒ අයගින් වෙන්න තියෙන රාජකාරී කරගෙන යනවා. ඉතින් ඔබ දන්නවා යුද්ධයක් නැහැ දැන්. ඒ හින්දා දැන් කරන්නේ හැම අවස්ථාවකදීම ව්‍යසනයක් ඇති වුණොත් රටේ ඒ ව්‍යසනයේ අවස්ථාවේදී හමුදා තුනේම තියෙන ඒ සම්පත් උපයෝගී කරලා ඒකට මුහුණ දීම සඳහා අවශ්‍ය ඒ ප්ලෑන්ස් ඒවා මේන්ටේන් කිරීම. ඊට අමතරව මට තියෙන රාජකාරී තමයි ඉදිරියේදී අපේ හමුදා කොයි වගේද වෙන්න ඕනේ කියලා. උදාහරණයක් වශයෙන් 2025 යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව කොයි වගේද තියෙන්න ඕනේ කියන එක ප්ලෑන් කරනවා. ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඊට අමතරව වැදගත් තව රාජකාරියක් තියෙනවා. බුද්ධි අංශවල ඒ අයගේ තියෙන කටයුතු ගැන හොයලා බලලා ඒව දියුණු කිරීම. දැන් ලංකාවේ ඔබ දන්නව ඇති අපිට නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර් කෙනෙක්. එහෙම නැත්නම් ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක කෙනෙක් නැහැ. ඒ අවශ්‍ය රාජකාරීත් මගෙන් තමයි කරන්නේ. ඒ වගේම පිටරටවල් එක්ක කරන සම්බන්ධතා ඒව දියුණු කරගෙන ඉදිරියේදී අපි කොයි වගේ
පුහුණුවීම්ද එයා ඒක කරන්න ඕනේ කියන්නේ. ඒ සඳහාත් කටයුතු කරන්නේ මම. විශේෂයෙන්ම අපේ රටවල් වල අපෙන් ගිය ආරක්ෂක උපදේශකයන් ඉන්න අපිට රටවල්. ඒ අය එවනේ වාර්තා අනුව අපි ඉදිරියේදී අපේ හමුදාවලට පිටරට වලින් ලැබෙන්න ඕනේ ආධාර අපි කරන්න ඕනේ පුහුණුවීම් ගැන කටයුතු කිරීමක් කරන්නේ මගේ. ඔබතුමාගේ ජීවිතේ පරදුවට තබලා රට බේරාගත් අවස්ථා අනන්තවත් ඇති. අපි ඒ පිළිබඳව දැනගැනීමට කැමතියි. ඔව් ඒ වගේ අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් මම කියන්න කැමති ඉස්සෙල්ලම මේ අපේ රට නොදන්න අවස්ථා කීපයක්. ඉන්දියන් සාමසාධක හමුදා ලංකාවට ආවට පස්සේ ඒ අයගේ ඉන්දියන් නාවික කමාණ්ඩු බලකායට දීලා තිබුණා යාපනයේ ලැගුන් එකේ පෙට්‍රෝල් කරන්න. ඒ අය ලැගුන් එක දන්නේ නැහැ. ලැගුන් එකේ පොඩි කැනල්ස් වල තමයි යන්න තියෙන්නේ. ඒව දන්නේ නැතුව ගියොත් බොට්ටු හිර වෙනවා. බොට්ටු හිරුණාට පස්සේ ත්‍රස්තවාදීන් ඇවිල්ලා තෙප්පන් වලින් ඇවිල්ලා ගහලා එයාව මරලා දානවා. මේ අවස්ථාවේදී ඒගොල්ලෝ අපේ නාවික හමුදාවෙන් ඉල්ලීමක් කරා එයාට උදව් වෙන්න නිලධාරියෙකු දෙන්න පුළුවන්. ඉතින් මා එයා කාලේ හිටියේ ත්‍රිකුණාමලයේ අපේ කඳවුරේ ආරක්ෂක නිලධාරීත් ඒ වගේම ඩයිවිං යුනිට් එක බාරව. ඉතින් මගෙන් ඇහුවා ඒ කාලේ හමුදාපතිතුමා මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා. ඔබ ඒ ප්‍රදේශය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔබ කැමතිද යන්න කියලා. මම බොහොම කැමැත්තෙන් ඒකට එකඟ වුණා. මොකද ඒ කාලේ ත්‍රිකුණාමලයේ හිටපු ජ්‍යෙෂ්ඨම හමුදා මේ නාවික හමුදා නිලධාරිය මගේ අතරේ ඒ තරම් හොඳ සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඒතුව හැමතිස්සම මාව පනිෂ් කරනවා. ඉතින් මේකෙන් ගේරලා යන හොඳම වැඩේ තමයි මැරෙන්න හරි යාපනය යන එක කියලා ඉන්දියන් හමුදා එක්ක ගිහිල්ලා එතෙන්ට ගියා. ගිහිල්ලා එයා ඒ අතරේ ඒ ගියාට පස්සේ අපි විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගොඩක් ඇටැක්ස් කරා, බෝට්ටු විනාශ කරා. ඒකෙන් ඒ ඉන්දියන් සාමසාධක හමුදාවල විශේෂයෙන් මේගොල්ලන්ගේ ඒ විශේෂ බලකායට නාවික බලකායට ජයග්‍රහණ ඇති වුණා. ඉතින් මා කියන්න ඕනේ බලකායේ අපි එක්ක වැඩ කරපු ඒ නිලධාරීන් දෙන්නෙක්ට ලුතිනන් අරවින්ද සිංහට හම්බුණා මහාවීර චක්‍ර කියන ඉන්දියාවේ දෙවැනියට විශිෂ්ටම සම්මානය. අනුප වර්ම කියන නිලධාරියට හම්බුණා වීර චක්‍ර කියන. ඉතින් මටත් රණවික්‍රම මැඩල් එකක් එතන රාජකාරී කරාට හම්බුණා. ඒක තමයි පළවෙනි දේ. දැන් ඒ අවස්ථාවේ මට තේරුණා මේ වගේ හමුදාවක් විශේෂ හමුදාවක් නාවික හමුදාවට තිබුණොත් ඒක අපේ යුද්ධේ බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක 1993 දී විශේෂ යාත්‍රා බලගණේ කියලා බලගණයක් ලංකාවේ නාවික හමුදා ස්ථාපනය කරා. ඒකටත් හේතු වුණේ කිලාලි කලපුවේ ඒ කාලේ අපේ තිවිච්ච නාගදේවන්තුරේ කැම්ප් එකේ අපි ගිහිල්ලා යාත්‍රාවලින් යුද්ධ කරා මුහුදේ කියන්නේ ලැගුන් එකේ. එතනදි ගොඩක් වෙලාවට අපේ යාත්‍රාවලට ඩැමේජ් වුණා. ඒකට හේතුව තමයි අපේ යාත්‍රා ලොකු හින්දා. ඒ හින්දා අපි ගෙනාව අලුත් සටන් ක්‍රමයක් යාත්‍රාව පොඩි කරලා දෙන්නේ කුඩා බෝට්ටු වලින් දෙන්නේ කරි 3 දෙනෙක් කරි බෝට්ටුවේ ගිහිල්ලා සතුරාට පහර දෙන්න. ඉතින් මේ කුඩා බෝට්ටුව ඩිසයින් කරන්න මට උදව් වුණා ඒ කාලේ නාවික හමුදාවේ සොච්චා බලකා හිටපු සෙඩ්‍රික් මාටින්ස්ටයින් කියන නිලධාරිතුමා. ඔහු බොහොම දක්ෂ ස්පීඩ් බෝට් ගැන දන්න කෙනෙක්, OBM ගැන කියන්නේ එන්ජින් ගැන දන්න කෙනෙක්. එයයි මා එකතු වෙලා මේ බෝට්ටු ඩිසයින් කරා. කළා ඊට පස්සේ බෝට්ටු හැදුවා. ඒවට අවශ්‍ය 40mm AGL කියන ගන්න එක ඔටෝමැටික් ග්‍රෙනේඩ් ලොන්චර්ස් අපිට මිලදී ගත්තා. ඒකට GPMG කියන weapon එක ගත්තා. දාලා ගහගන්න පටන් ගත්තා. පටන් ගන්නකොටම නාගදේවන්තුරේ වටගල්ලා ත්‍රස්තවාදීන් පහර දීලා පූනරින් කඳවුරත් නාගදේවන් කඳවුරත් වැටෙන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී අපෙන් විශේෂ යාත්‍රා බලගණින් ඉල්ලීමක් කරා මේ හිර වෙලා ඉන්න පූනරින් වල හිර වෙලා ඉන්න ඒ වෙනකොට 700ක් විතර මැරිලා තව 1000ක් විතර හිර වෙලා ඉන්නවා. එයාගේ බේරගන්න කරන
ලෑන්ඩින් එක කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකේ නාවික හමුදාවේ පැත්තෙන් ප්‍රමුඛත්වයේ ගත්තේ ඒ ලෑන්ඩින් එක බාරව ගියේ රිය ඇඩ්මිරල් සරත් විරසේකර මැතිතුමා. ඉතින් මමයි ඒ කාලේ මගේ හිටියේ 2IC ගාල්ලගේ ලෙෆ්ටන් කමාන්ඩර් ගාල්ලගේ අපි දෙන්න තමයි ලොකු බෝට්ටුවල ගීට අපතරව කුඩා යාත්‍රාවලත් හිටිය නිලධාරීන් සහ නාවිකයන් විශේෂ යාත්‍රා බලගනේ අපි ගිහිල්ලා ලෑන් කළා. පුනරින්වල හිටපු ඒ හිර වෙලා හිටපු බේරගත්තු. ඉතින් මම හිතනවා ඒ අවස්ථාවේ ඒ කරපු දෙයින් අපිට ජීවිත විශාල ප්‍රමාණයක් බේරගන්න පුළුවන් වුණා. තුවාල වෙලා දවස් ගාණක් ගන්න බැරුව හිටපු අපේ විරෝධාර සෙබළුන් විශාල ප්‍රමාණයක් අපගේ ජීවිත අපිට බේරගන්න පුළුවන්. ඒක තමයි දෙවනි මම හිතන්නේ කරපු ලොකුම වැඩේ. ඊට අමතරව ඉතින් විශේෂ යාත්‍රා බලගන්නේ ඉන්නවා කියන්නේ අපේ හතර දෙනෙක් වගේ කණ්ඩායමකින් පීනගෙන ගිහිල්ලා නැත්තම් පොඩි ඔරුවක් පැදගෙන ගිහිල්ලා සතුරාගේ භූමියට ගිහිල්ලා ඇංගිලා ඉඳලා සතුරා ගැන විස්තර හොයාගෙන ඇවිල්ලා පහර දීම් කරලා තියෙනවා ඉතින් ගොඩක්. ඉතින් ඒ හැම අවස්ථාවෙදී මම බලක් මතක් කරන්න ඕනේ මගේ එක්ක හිටපු නිලධාරීන්, ඒ වගේම නාවිකයන් ඉතාම නිර්භීතව දක්ෂව සටන් කරා. ඉතින් මට යම් කිසි ගෞරවයක් ලැබෙනවා නම් ඒක මට වඩා ලැබෙන්න ඕනේ ඒ මගේ එක්ක ගිය ඒ නිලධාරීන්ට සහ කනිෂ්ඨ නිලධාරීන්ට සහ නාවිකයන්ට. ගාල්ලගේ ගැන කිව්වොත් ගාල්ලගේ තමයි මගේ සගයා, මගේ හිතමිතුරා. හැබැයි අපි දෙන්න අතරේ අවුරුදු 12ක ජ්‍යෙෂ්ඨත්ව වෙනසක් තිබුණා. ඉතින් ඒ කාලේ ඇක්ටිං සබ් ලෙෆ්ටනන්ට්, මම ලෙෆ්ටනන්ට් කමාන්ඩර්. ඉතින් මගේ බිරිඳ වුණත් මම විතරයි විශේෂ යාත්‍රා බණගානේ විවාහ වෙච්ච නිලධාරියෙක් හිටියේ, නිලධාරියක නායකයෙක් හිටියේ ඒ කාලේ. ඉතින් මගේ බිරිඳට වුණත් මම කිව්වහම ඔපරේෂන් එක නෑනවා කියලා එයා එක දෙයයි අහන්නේ, ගාල්ලගේ යනවද ඔයා එක්ක කියලා. ඒ තරම් ඔහු ගැන විශ්වාසයක් තිබුණා. මගේ බිරිඳටත් යම්කිසි අවස්ථාවකදී ඔහු මාව බේරගෙන මැරෙන්නේ නැතුව අරන් එයි කියලා. හැබැයි ගාල්ලගේ 1985දී මිය ගියා. ඒත් නල්ලතන්නේ තුඩුවායි කියන තැන කරපු ලෑන්ඩින් එක. ඒ ලෑන්ඩින් එකේ අපේ නිලධාරීන් දෙදෙනෙක් සහ නාවිකයන් තුන්දෙනෙක් මිය ගියා. දැනට නාවික හමුදාපති විදිහට ඉන්න පියල්ඩි සිල්ලස තමයි ඒ කාලේ SBS එකේ CEO හිටියේ. එතුමා ඇත්තටම මම හිතන්නේ ඉතාම වාසනාවන්තයි. මොකද ගාල්ලගේ එල්ලගේ බෝට්ටුවට ගහපු RPG පිපුරුවා. පියල්ඩි සිල්ලසගේ බෝට්ටුවට ගහපු RPG වැදුනා, පිපුරුවේ නෑ. ඉතින් අද එතුමා නාවික හමුදාපති තත්ත්වයට එන්න ඒ වාසනාව තිබුණා එතුමාට. ඉතින් ඒ ගාල්ලගේ මරණට පස්සේ ගාල්ලගේට මම පොරොන්දුවක් දීලා තිබුණා. ඒ පොරොන්දුව තමයි මම කවදා හරි තරු දෙකක තියෙන, ඒ කියන්නේ රිය ඇඩ්මිරල් කෙනෙක් වුණොත් මට මගේ දජ නිලධාරී කෙනෙක් මට ගත්තේ. අපි කියන්නේ ෆ්ලැග් ලෙෆ්ටන් දද ලුතිරන් කෙනෙක් මගේ සහායක විදියට. මම ඔහුට පොරොන්දුවක් දීලා තියෙනවා ඔහුව ගන්නවා කියලා කවදා හරි සහායක විදියට. මොකද අපි දෙන්නගේ මේ ජ්‍යෙෂ්ඨත්ව වෙනස ඒ තරම් ලොකුයි. හැබැයි ඔහු මිය ගියා. මම දදින ඒ කියන්නේ රිය ඇඩ්මිරල් කෙනෙක් වුණා. නමුත් මම දජ නිලධාරියෙක් ගත්තේ නැහැ. දජ ලුතිරන් වරේ. ඒ ඇවිල්ලා අදත් සමන්ත ගාල්ලගේ තමයි මගේ දජ ලුතිරන්. එදා ඉඳන් අද වෙනකන් ඔහුට මගේ අල්ලපු කාමරේ වෙනම පුටුවක් තියෙනවා, මේසයක් තියෙනවා. ඒක කවුරුත් වාඩි වෙන්නේ නැහැ. සමායට ලෝකේ ඉන්න එකම ඇඩ්මිරල් වරයා වෙන්න ඇති හිටපු හරි ඉන්න හරි දජ ලුතිරන්වරෙක් නැති. දජ ලුතිරන්වරෙක් නැති. ඒ වගේම ඔහු වෙනුවෙන් මං කරන්නේ ගෞරවය අදත් කරනවා. මා විශ්‍රාම යනතුරු මම රජ ලුතිරන්වරෙක්ව ගන්නෙ. ඉතින් මේ වගේ සංවේදී අවස්ථා තියෙනවා යුද්ධෙදී අපි එක එකට සටන් කරන්න ගිය අය ගැන. විශේෂයෙන්ම මේ අපි එක සටන් කරන්න ගිය අය දැන් වයසට යනවා. එයා බලා ගන්න ඕනේ අපි වැඩිපුර
ඒ සඳහා තමයි අපේ කාලය ශ්‍රමය දැන් වැඩිපුර යොදන්නේ. යුද්ධයක් පැවති නැති කාලෙක තමයි ඔබතුමා රටේ නාවික හමුදාවට බැඳෙන්නේ. ඒ කාලේ කොහොමද ඔබතුමාගේ ත්‍රිකුණාමල කඳවුරේ පුහුණු අවධිය ගෙවුනේ? ඔව්, අපි 1980 නොවැම්බර් 1 වෙනිදා නාවික හමුදා ජොයින් වුණේ. අපේ බැච් එකේ 12 දෙනෙක් හිටියා. ඇත්තටම 13ක්. මොකද අපේ ජ්‍යෙෂ්ඨ බැච් එක හිටපු කෙනෙකුත් අපේ බැච් එකට ආවා. ඒත් අපි ඔක්කොම 13ක්. 13 බොහොම නරක නම්බරයක්. අපිට පුහුණුවට හිටපු නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නාවිකයනුත් ඒ අය කරපු රාජකාරී බොහොම ඉහලින් බාර අරගෙන අපේ පුහුණු වීම බාරව හිටියේ අඩ්මිරාල් ඒ කාලේ ලුතිනන් සරත් වීරසේකර. එතුමාගේ දෙවනියා විදිහට හිටියේ පොළොතිනන් චෙල්ලයිය. ඊට අමතරව අපිව බාරව හිටියා බර්ග නිලධාරී, සුළු නිලධාරී ටී ආ ඊනස් කියලා. ඉතින් පෙටියවස ඊනස් තමයි වැඩිපුර අපි එක්ක හැමතැනම කටයුතු කරන්නේ. ඊනස් එක්ක කටයුතු කරන්නේ ටිය අමාරුයි. මොකද ඊනස් කතා කරන ඉංග්‍රීසි අපිට තේරෙන්නේ නැහැ. ඊනස් හවසට ගිටාර එකක් ගෙනල්ලා ඉංග්‍රීසියෙන් තමයි සින්දු කියන්නේ. ඉතින් ඒ තරම් දක්ෂ, ඉතාම කැපවීමෙන් කටයුතු කරපු අය එක්ක තමයි අපි පුහුණු වීම කරේ. ඒ අයට අදත් අපි ගෞරව කරනවා අපිව මේ තැනට එන්න පුහුණු වීම කිරීම ගැන. පුහුණු වීම අමාරුයි. ලේසි කියන්න බෑ පුහුණු වීම. හැබැයි ඉතින් ඒක ප්‍රශ්නෙකුත් නැහැ ඉතින්. අමාරු දේවල් කරලානේ උඩට එන්න ඕනේ. ඒ හින්දා අපි පුහුණු වීමේ බොහොම උද්වේගයෙන් කරා. ඒ වගේම අපි රෑට නයිට් ඔපරේෂන් උත් කරා අපි. ඒ කියන්නේ අපි හොරෙන් පැනලා ගිහිල්ලි වෙලා නාවික මැදුරේ තියෙන ගස්වල කුරුම්බ කඩනවා. නාවික මැදුරේ ඉන්න නැවියන්ට බාරව එතන ආරක්ෂාවට ඉන්න අයට අහුවෙන්නේ නැතුව නාවික හමුදාපතිගේ ගෙදර ගිහිල්ලා ඒකේ ගස්වල නැගලා කුරුම්බ කඩානවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳ පුහුණුවක්. මට පස්සේ තේරුණා මේ LTT ප්‍රදේශවලට රිංගලා ඔවුන්ගේ බංකර් එහෙම නිරීක්ෂණය කරනකොට ඒ ගත්ත පුහුණුවත් සෑහෙන්න ප්‍රයෝජනවත් වුණා කියලා. ඒ වගේම ඔබ දන්නවා නාවික හමුදාවේ කියන්නේ මුහුද එක්ක රාජකාරි කරන තැන. ඉතින් පීනන්න ඕනේ. නිකන් නෙමේ ඕවරෝල් එක ඇඳලා බූට් දාලා පීනන්න ඕනේ. ඒ පුහුණු වීම ලබා දෙන්න අපිට හිටියා PPR සිල්වා කියලා ඒ කාලේ ආ චීෆ් පෙටි ඔෆිස කෙනෙක්. ලංකාවේ හිටපු හොඳම දක්ෂම ඩයිව කෙනෙක්, හයිබෝඩ් ඩයිව කෙනෙක්. පස්සේ එයා බොහොම ලංකාවේ සෑහෙන දැන් යමිය ගියා. ඔහු විශේෂයෙන්ම හොඳ පිහිනුම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට ලංකාව පස්සේ දැනගත්තා. ඔහු අපිට පිහිනු කරා හොඳට පීනන්න. ඒ වගේම අපි හිටියේ ගන්බෝට්වල පුහුණු වීම කරනකොට අමාරුයි. වතුර බොහොම ටිකයි තියෙන්නේ. උදේට දත් මැදලා මුණ හොදන්න ඔක්කොම හම්බෙන්නේ මෙන්න මේ වගේ කෝප්පයක් වතුර. මේකෙන් ඔක්කොම කරගන්නවා. වැසිකිළියට ගියොත් ඒ වැඩවලට තියෙන්නේ මුහුදු වතුර. ඉතින් ඒ වගේ අමාරු තත්ත්වවල පුහුණු වීම කරා. පුහුණු වීම කරලා මම පුහුණුවේ දී අපේ බැච් එකේ දෙවනියා විදිහට තමයි පාස් අවුට් වුණේ. ගොඩක් අය කියනවා මම තමයි බෙස් කැඩට් කියලා. ඒ බැච් එකේ නැහැ, මම දෙවනියා. ඇතරම අපි බෙස් කැඩට් උනේ පස්සේ රියර් ඇඩ්මිරල් වෙලා නාවික හමුදාවේ විශ්‍රාම ගිය GM ගුණසේකර කියලා මතකයි. ඔය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පාසලේදී ඔබතුමාගත් පුහුණුව පිළිබඳව ප්‍රේක්ෂකයන් දැනගැනීමට කැමැත්තෙන් නැති. ඔය ඉස්සෙල්ලාම ගිහිල්ලා ලන්ඩන් වල බැස්ස ගමම්ම කරේ ටයි එක ගලූපේ. ටයි එක දාගෙන ඉන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒකත් බෑග් එකට දාලා. බෑග් එකට දාලා මට මුත්‍රා කරන්න අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් බෑග් එකත් අරන් ගිහිල්ලා අර ට්‍රොලිය දාගෙන ගිහිල්ලා බෑග් එක ගන්න බෑ. ටොයිලට් එක ඇතුළට බෑග් එක එළිය තියලා ගියා ටොයිලට් එක. ටොයිලට් එක ගිහිල්ලා ඉතින් රිතාන්නේ ටොයිලට් නීති ඔක්කොම තියෙන ඒවා බලලා මෙයා කළා. එළියට ආවම බෑග් එක නැහැ. බ්‍රිතාන්‍ය අවුරුදු 18ක නිලධාරියෙක් බෑග් එක නැතුව තමයි පුහුණු වීම වලට ගියේ. දැන් මං හිතාගත්තා මේ සුද්දානේ ගත්ත මගේ බෑග් එක.
සුද්දාගෙම මේ ඔක්කොම ආපහු ගන්නවා. ඔව්. එහෙදී ඔබතුමා ඒ පාසලේ හොඳම විදෙස් සිසුව බවට පත් වුණා නේද? ඔබ හරි. ඉතින් කැම්ප් එකට ගියාට පස්සේ විද්‍යාලයට ගියාට පස්සේ විද්‍යාලේ ඉන්න නිලධාරීන් ගාව මොකද වුනේ බෑග් එකේ? මම හිතුව බෑග් එක මෙහෙම එළිය තියලා මම ගියා ඉල්ලනකොට බෑග් එක නෑ කියලා. ඒක ඇයි ඒ වගේ වැඩක් කරේ කියලා. මං කිව්වා ඉතින් අපේ ලංකාවේ නම් අපි හිතාගෙන හිටියේ මේ විදිහයි. අපේ කියන්නේ සුද්දා වගේ වැඩ කරනවා කියන්නේ මෙහෙමයි. මම හිතුවේ නෑ ලන්ඩන් නගරේ මේ පොරු ඉන්නවා කියලා. ඒකයි මං එළිය තියලා ගියේ. ඒක සෑහෙන්න වැදුණයි කියපු කතාව. ඒ හින්දා එවෙලෙම මට මාව එක්කන් ගිහිල්ලා කෙලින්ම හමුදාවේ ළඟ තියෙන එතන කඩයක් ඒකෙන් හොඳම වර්ගයේ ඇඳුම් පළඳුම් සියලු දේම ලැබුණා නොමිලේ. ඊට පස්සේ එහෙ මහන්සි වෙලා මගේ රාජකාරී කටයුතු ඉගෙනීම කරලා මොකද ඒ දවස්වල ගොඩක් අපි එක්ක හිටපු විදේශ නිලධාරීන් විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ නිලධාරීන් තරුණ නිලධාරීන් ලංකාව කියලා දැන රටක් දැනන් හිටියේ නෑ. ඒගොල්ලෝ හිතාන හිටියේ අපි ඉන්දියාවේ කැලක් කියලා. ඉතින් මට ඕනකම තියුණා මේ ලංකාව කියන්නේ රටක් මේකයි ඒකේ ඉන්නේ දක්ෂය කියලා පෙන්වන්න ඕන. ඉතින් බොහොම කැපවීමෙන් මගේ ඉගෙනීම් කටයුතු කරා. කැලලා කොහොම හරි අන්තිමේදී දක්ෂතම නිලධාරියාට හම්බෙන සම්මානය ලබා ගන්න පුළුවන්. 2015 ජූලි 11 වෙනිදා ඔබතුමාගේ ජීවිතයේ අමරණීය දවසක්. ඔබතුමා ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා විදිහට වැඩ බාර ගන්නවා. එදා කොහොමද ඔබතුමාට ඒ අවස්ථාව දැනුනේ? ආඥාපති විදිහට උතුර දකුණ නැගෙනහිර බටහිර අතරෙම හිටියා. මාණ්ඩලික ප්‍රධානී වෙලා හිටියා ඇඩ්මිරල් ජයන්ත පෙරස නේවි කමාන්ඩ් ඉන්නකොට. එතනින් පස්සේ තුමාගෙන් බාරගත්තා 2015. ඉතින් මගේ අවශ්‍යතාවය තිබුණේ දෙකයි. පළවෙනි එක තමයි ඒ වෙනකොට නාවික හමුදාවේ අපි ජයග්‍රහණය කළා ලෝකේ හැමතැනම ඉතාම දක්ෂ හමුදාවක් විදිහට තිවිච්ච හමුදාවක් අපේ හමුදාව. ඉතින් ඒ කීර්තිය දිගටම ගෙන යන එක තමයි පළවෙනි දේ. ඒ වගේම අපි ඒ ඉගෙනගත්ත දේවල් අපේ යටතේ ඉන්න නිලධාරීන්ට ඉගැන්වීම. ඒක තමයි වැදගත්ම දේ විදිහට මම හිතුවේ. දෙවනි දේ තමයි නාවික හමුදාවේ විශේෂයෙන්ම අපේ නාවිකයන්ගේ සුබ සාධනය සඳහා කරන්න ඕන දේවල් කරන එක. ඉතින් මම හිතන්නේ මට මගේ බිරිඳගේ සහයෝගයත් ඇතුව ඒ අයගේ සේවානිතා ඒකකේ සහයෝගයත් ඇතුව ගොඩක් දේවල් කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම අනික් හමුදා දෙකේ නැති දෙයක් නාවික හමුදාවේ තියෙනවා. ඒ තමයි දියතලාවේ අපේ බිරිඳට ඕනකමක් තිබුණා දියතලාවේ හදන්න නිවාඩු නිකේතනයක් අපේ තුවාල වූ ආබාධිත අයටත් ගිහිල්ලා ඉන්න පුළුවන් විදියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තුවාල වෙච්ච ආබාධිත අය යන්නේ රෝද පුටුවේ. එතකොට ඒ ගෙයක් හදනකොට ඒක වෙනස් විදියට හදන්න ඕන. මොකද ඒ රෝද පුටුව යන්න පුළුවන් විදියට දොරවල් ලොකු වෙන්න ඕන. විශේෂයෙන්ම ඒ නාන කාමරවල සහ වැසිකිළිවල. ඊට ඒ අයට අල්ලගෙන යන්නේ රියල් දාන්න. තට්ටු දෙකක් වෙන්න බෑ. එක තට්ටුවයි. දුරු තට්ටුව නගිනවන වෙනම ලිෆ්ට් එකක් තියෙනවනේ. ඉතින් ඒ ඔක්කොම දාලා හැදුවා ලස්සන නිවාඩු නිකේතනය. එතුමිට ඕනකම තිබුණා මේකට ඇඩ්මිරල් බංග්ලෝ කියලා දාන්න. ඉතින් මට පොඩ්ඩක් චකිතයක් ඇති වුණා මේකද ඇඩ්මිරල් බංග්ලෝ කියලා ඇඩ්මිරල්ලා යන්නද මේක හදන්නේ කියලා. හැබැයි පස්සේ මට තේරුණා ඊළඟට මගෙන් ඉල්ලුවා ඔයාට පුළුවන්ද මේ කියන හැම අයටම නාවික හමුදාපති විදිහට මට තියෙනවා යම් කිසි මුදල් ප්‍රමාණයක් සංග්‍රහ දීමනා. ඒ සංග්‍රහ දීමනාවෙන් මේ එන අයට කන්න බොන්න දෙන්න ඔයාට පුළුවන්ද? මං කිව්වා මම ඒක කරන්නම්. අදත් ඒක වෙනවා. ඒතර මේ ඇඩ්මිරල් බංග්ලෝ කියලා දැම්මේ ඇයිගේ අදහසක් අපේ ආබාධිත සහ මියගිය සියලුම රණවිරුවන්ට අපි සලකන්න ඕනේ අද්මිරාල්වරුන්ට වගේ. ඒ අය හින්දා තමයි අද අපි මේ තත්ත්වෙන් ඉන්නේ. ඉතින් ඒක ඒ විදිහට කරා. ඒ වගේ මම පුළුවන් තරම් උදව් කරන්න පුළුවන් වෙලාවට උදව් කරා.
මගේ නෝනා මට විතර කල්නුත් කියපු දෙයක් තමයි බැඳලා මාස කිපකින් කිව්වේ ඔයා කවදා හරි ලොකු අමාරුවක වැටෙනවා නම් වැටෙන්නේ ඔයාට මොකක්වත් කරගන්න නෙමෙයි අනික් අයට උදව් කරන්න කියලා. දැන් බොහෝ වෙලාවට කියවෙන ඔබතුමාගේ නම ගැන කියනකොට කියවෙනවා ඔබතුමා ඔබතුමාගේ සේවකයන් හා ඉතාමත් අන්‍යෝන්‍ය සමදියාවක් ගොඩනගාගත් පුද්ගලයෙක් කියලා. බොහෝ වෙලාවට තමන්ගේ සේවකයන්ව බලා ගන්නවා කියලා. ඒකද මේ ඔබතුමා දැන් කියන්නේ? ඔව් මෙහෙමයි. දැන් ඇත්තටම නාවික හමුදාව බැලුවොත් ගුවන් හමුදාවටයි යුද හමුදාවට වඩා වෙනස්. ඒ වෙනස මම කියන්නම්. යුද හමුදාවේ පෙරපෙළේ ගහගන්නේ කනිෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ සෙබළු. ගුවන් හමුදාව ඊට වඩා සාත්පතින් වෙනස්. පයිලට්ලා තමයි අරන් යන්නේ එයාක්‍රාෆ්ට්. එයා තමයි සතුරට මිසයිල් වලට මූණ දෙන්නේ. යාමන්ලා ඉන්නේ එයා ෆීල්ඩ් එකේ. ඒගොල්ලෝ එන්ජින් ටික හදලා බෝම්බ ටික හයි කරලා දෙනවා. නාවික හමුදා එහෙම නෙමෙයි. නිලධාරියත් නැවියත් ඉන්නේ එකම බෝට්ටුවේ. නාවිකයයි නිලධාරියයි දෙන්නම ගිහිල්ලා යුද්ධ කරන්නේ මූදේ. මූදේ හැංගෙන්න දැනක් නැහැ. ඉස්සෙල්ලා ගහපුණිය දිනනවා. ගහන එකත් වදිනවා. ඉතින් වදින්න හරියට ඉස්සෙල්ලා ගහන්න ඕනේ. මිය ගියොත් නිලධාරියත් මිය යනවා. නාවිකයත් මිය යනවා. ඒ හින්දා අපේ තියෙන සම්බන්ධතාවය අනික් හමුදාවලට වඩා මම කියන්න ඕනේ වැඩි කියලා. නිලධාරීනුත් නාවිකයනුත් අතර තියෙන සබඳතා. ඉතින් ඒකත් එක හේතුවක් වෙන්න ඇති. මම කොයි වෙලේවත් උඩ බලපු එක්කෙනෙක් නෙමෙයි. දැන් හමුදාවේ උඩ බලනවා කියන්නේ මම බලනවා ඊළඟට මම කවද්ද ඊළඟ ප්‍රොමෝෂන් එක හම්බෙන්නේ. ඊළඟට මම කවද්ද පිටරට යන්නේ. මම බලන්නේ හැමතිස්සෙම පල්ලෙය. මගේ පල්ලෙහා ඉන්න නිලධාරීන් නාවිකයන් හොඳින් ඉන්නවා. එයාව මම පුහුණු කරන හැමතිස්සෙම. මම ඉතාම ආඩම්බර වෙනවා. මාව ගොඩක් අය දන්නේ හොඳ සැර පුහුණු කරන නිලධාරියෙක් විදියට. ඒ මං ඒ පුහුණුව දෙන්නේ මේ එයා එක්ක තරහකට නෙමෙයි. එයා බේරගැනීමේ අවස්ථාව. මේ දවස්වල මම පුහුණු කරන්නේ අපේ රටේ ඉන්න දරුවන්. එයාට පීනන්න කියලා දෙන්නේ. දියේ ගිලීම් වලින් මිය යන ප්‍රමාණය දැන් අඩු වෙන්නේ රථවාහන අනතුරු වලින් වෙන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් විතරයි. ඒක අඩු කර ගැනීමට අපි දැන් ජාතික ව්‍යාපාරයක් පටන් අරගෙන අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පින්නීම යටතේ අපි කරගෙන යනවා. මම හිතන්නේ අපිට පුළුවන් වෙයි අපේ රටේ ඒ අනතුරු ප්‍රමාණය අඩු කරන්න. බල්ලෙක් පීනන්නේ කොහොමද? ඔළුව උඩ තියාගෙන. අලියෙක් පීනන්නේ කොහොමද? හොඬ වල උඩ තියාගෙන. අපි කුඩා දරුවෙක්ට පීනීමට ගියාම මොකද්ද කියන පළවෙනි දේ? හුස්මක් අරන් ඔළුව ඇතුළට දාලා බුබුලු අරින්. මේ දැනුම තියෙන අපි උගන්වනවා අර දරුවට ඔළුව දාලා බුබුලු අරින්. ඒතර ඒ දරුවගේ නහය වතුර ගියොත් ඒ දරුවායි පීනින් ඉඳන ගන්නෑ. ඒ හින්දා අපි ක්‍රමයක් උගන්වනවා දැන් ඔළුව උඩ තියාගෙන ගෙම්බෙක් වගේ පීනන. ඒ ක්‍රමය දැන් ලෝකේ අපෙන් පටන් අරගෙන ලෝකේ විශේෂ හමුදාවල ප්‍රචලිත වෙලා තියෙනවා. දවස් 7ක් ඇතුළත ඒ ක්‍රමයෙන් පීනන්න උගන්වන්න පුළුවන්. ඔබ දන්නවා ඇති ළඟදි මට පකිස්තාන් රජයෙන් විශේෂ ත්‍යාගයක් පිරිනැමුණා. ඒවට හේතුව තමයි ඔය වගේ අලුත් ක්‍රම අපි ලෝකයට අඳුන්වා දීම ගැන විශේෂ හමුදා පුහුණු වීම. ඔබතුමා දැන් මොහොතකට පෙර සඳහන් කළා පකිස්තාන රජයෙන් ලැබිච්ච ඒ සම්මානය පිළිබඳව. අපි ඒ පිළිබඳව දැනගැනීමට කැමතියි තව වැඩිදුර තොරතුරු. ඔව් ඇත්තරම ඉන්දියාවත් පකිස්තානයත් එක්ක මගේ බොහොම සුහදතාවයක් තියෙන්නේ. මම වැඩිපුර රාජකාරී කරලා තියෙනවා ඉන්දියාවේ. ඉන්දියාවේ මම පුහුණු වෙලා තියෙනවා. ඉන්දියාවේ ආරක්ෂක උපදේශක විදියට අපේ තියෙන මහ ලේකම් කාර්යාලයේ ඉඳලා තියෙනවා. ඉතින් පකිස්තානෙක් දන්නේ අඳුන් පායේ මම පුහුණු වෙලා තියෙනවා. කරච්චි විශ්වවිද්‍යාලයෙන් යුද්ධ විද්‍යාව ගැන ගෞරව උපාධියක් ලබාගත් පළවෙනිම නිලධාරිය මම. එදා ඉඳන්ම 95 ඉඳන් අද වෙනකන් මම ඔවුන් එක්ක ඔවුන්ගේ පුහුණු වීම වලට උදව් වෙනවා. ඒ අය පුහුණු කරලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොටම පිළිගැනීමක් විදියට තමයි ඒ සම්මානය ලැබුණේ. නිෂාන් ඉම්තියාස්
මිල්ට්‍රි කියන සම්මානේ මීට කලින් ලංකාවේ සිමෙක්නට දීලා. හැබැයි පිටරටවල් වල සවුදි අරේබියේ, තුර්කියේ, ඒ වගේ මැලේසියාවේ ඉන්න ඉහළ හමුදා නිලධාරීන්ට ඒක ප්‍රදානය කරලා තියෙනවා. ඉතින් ඒක මට වඩා මගේ රටට, ඒ වගේම අපි ඉගෙන ගත්ත, අපි පුහුණු කරපු අසම්මත යුද උපක්‍රම හින්දා ලෝකේ අපිට දැක්වූ පිළිගැනීමක් විදිහට සලකන්න පුළුවන්. ඔබතුමා දැන් සඳහන් කළා මීට ප්‍රථමයෙන් ඔබතුමාගේ බිරිඳ කොහොමද වැඩ කටයුතු කරන්න කියලා. ඔබතුමාගේ ගමන පිටිපස්සේ යෝධ සෙවණැල්ලක් මෙන් එතුමිය ඇති. අපි එතුමියගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව දැනගැනීමටත් කැමතියි. ඔව්, මගේ බිරිඳ යමුනා විජේගුණරත්න, යමුනා ඩිසේරම් 1970 දශකයේ ලංකාවේ හිටපු දක්ෂම නිලියක් වන තලතා ගුණසේකර සහ කසිල් ඩිසේරම් දෙන්නගේ දුවෙක් අධිකා ගුණසේකරගේ. ඉතින් ඇයටත් මායක විවාහ වෙනකොට ඇය 1989 ඇය ලංකාවේ රූපරජිනී විදියට තේරුණා. ෆිලිපයිනේට ගියා ඒෂියා පැසිෆික් කන්ටෙස්ට් එකට. ඉතින් ගිහිල්ලා ආවට පස්සේ මට තේරුණා තව කල් මම ඉක්මනට කතා කරලා විවාහ වුණේ නැත්තම් වෙන කවුරු හරි මෙයාව දැහැගනී කියලා. ඉතින් අපේ ආදර කතාවකුත් තිබුණා. ටිකක් දුර තිරුකුණාමලේ ඉඳන් අපේ යාළුකමක් තිබුණා. ගොඩක් ඉස්සර ඉන්දියන් සාමසාධක හමුදා ආපු වෙලාවේ එතුමිය හම්බෙලා ඉතින් විවාහ වුණා. ඊට පස්සේ අවුරුද්දක් විතර කටයුතු වල යෙදුණ රංගනය ඉගෙන කොල්ලාටෙල් නාට්‍යයේ ප්‍රධාන ලිපි විදියට හිටියා. හැබැයි ඇය කරලා තියෙන කැපවීම මා මේ අවස්ථාවේ විශේෂයෙන්ම කියන්න ඕනේ. ඇයි ඒ ඔක්කොම අතහැරලා මම තිරුකුණාමල ඉන්නකොට මගේ එක හිටියා. ඊට පස්සේ අපි නැවත කොළඹට ආවේ අපේ දරුවා ඉස්කෝලේ දාන කාලේ. එදා ඉදන්ම ඇගේ ජීවිතයත් සම්පූර්ණයෙන් මේ කටයුතු වලින් ඉවත් වෙලා නාවික හමුදාවත් හමුදාව එක්කත් තමයි කටයුතු කරේ. ඉතින් ඇයටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ කැපවීම ගැන. ඔබ කිව්වාගේ අපි යුද්ධ කරනකොට අපේ දරුවන් බලාගෙන ඒ කටයුතු කරගෙන ඉදිරියට ගෙන ගියේ ඒ බිරිඳයි. ගෙදරදී එයා තමයි ඉතින් අපි ඇඩ්මිරල් වෙන්න පුළුවන්. එයා අපිට වඩා එක රෑන්ක් එකක් උඩින් ඉන්නේ. ඉතින් එයාගේ කීම අපි අහනවා. එහෙම තමයි දැන් තරුණ නිලධාරීනුත් හිතන්නේ. තරුණ නිලධාරීන් ඒ ආකාරයෙන් හිතන්නේ නැද? අපි දෙන්නෙක් එකහුව වෙන්න ඕනේ මේ හමුදාවේ මේ රාජකාරී කරන්න. අපි විතරක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයකුත් ඔබතුමාට තියෙන මේ හමුදා භූමිකාවෙන් පරිබාහිරව ඔබතුමාගේ විවේක කාලය කොහොමද ගත කරන්නේ? සාමාන්‍ය ජීවිතේ කොහොමද ගත කරන්නේ? ඔව්, විශේෂයෙන්ම අපි ඉතින් නිවාඩු දවස්වල අපේ ඔක්කොම මමත් මගේ බිරිඳත් මගේ පුතත් අපි එකට යම් යම් තැන්වල වෙනවා. මගේ පුතා ඇවිල්ලා බොහොම හොඳ ගොල්ෆ් ක්‍රීඩකයෙක්. ඒ හින්දාම එයා ගොල්ෆ් ක්‍රීඩා කරන්න යනකොට එයා එක්ක අපි යන එක තමයි වැඩියෙන් කරන්නේ. ඉතින් එයා කොළඹ සෙල්ලම් කරනවා, නුවරඑළිය සෙල්ලම් කරනවා, යා තිරුකුණාමලේ සෙල්ලම් කරනවා, එහෙම නැත්නම් ආයි පිටරටවල් වල ගිහිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් හැම අවස්ථාවෙම ඔහු එක්ක අපි යනවා. ඔහු එක්ක ඒ කාලේ ගත කරනවා. ඊට අමතරව මම කියවීමට බොහොම කැමතියි. ඒ වගේම ලිවීමටත් ටිකක් හොරයි. දැන් මම ටිකක් ලියන්න පටන් ගත්තා. දැන් මම නාවික හමුදාපති විදිහට ඉන්න කාලේ ලියපු පොතක් දැනට එළි දක්වලා තියෙනවා. තව පොතක් දැන් ලියාගෙන යනවා. ඒක දැන් ඉවරයි. ඒකත් මම හිතන්නේ විශ්‍රාම යන ඉස්සෙල්ලා එළි දක්වන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන්නේ ඔක්කොම මගේ ජීවිතේ වෙච්ච සත්‍ය සිද්ධීන්. ඒවයින් අපේ තරුණ නිලධාරීන්ට ලබා ගන්න පුළුවන් පාඩම්. අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගැනීමට කැමැති. දැන් බොහෝ වෙලාවට රටේ ජනතාව අතර මතයක් තියෙනවා යුද්ධෙන් පසුව නාවික හමුදාවෙන්, ඒ වගේම යුද හමුදාවෙන්, ගුවන් හමුදාවෙන් ඉටු වෙන්නේ මොන වගේ සේවයක්ද කියලා. ඒ පිළිබඳව ඔබතුමාගෙන් දැනගැනීමට කැමතියි. මම හමුදාපති වෙලා දින කීපයකින් අතිගරු ජනාධිපතිතුමා මගෙන් ඇහුවා මේ දැන් මේ විශේෂයෙන්ම උතුරුමැද පළාතේ පැතිරිලා යන වකුගඩු රෝගයෙන්
පීඩා විඳින අයට මොනවද කරන්න පුළුවන් කියලා. ඒතර මම මේ පිළිබඳව අපේ නිලධාරීන් එක්ක කතා කරනකොට විශේෂයෙන්ම අපේ ඉංජිනේරු නිලධාරීන් ඉතාම දක්ෂ ඉංජිනේරු නිලධාරීන් ඔවුන් කිව්වා සර් අපිට හදන්න පුළුවන් වතුර පෙරණ ආරෝ ප්ලාන්ට් එක. අපි ඒක බැලුවාම ප්‍රියංකර දිසානායක කියලා කමාන්ඩර් එක කැප්ටන් කෙනෙක් පටන් ගත්තේ බැලුවාම මේ සාමාන්‍යයෙන් එළියෙන් මිලියන 15කට ගන්න වතුර පෙරණයක් අපිට හදන්න පුළුවන් මිලියන 1.5කට. ඒ කියන්නේ ලක්ෂ 15 ලක්ෂ 150ක එකක් අපිට හදන්න පුළුවන් ලක්ෂ 15කට. ඉතින් අපි ඒක පටන් ගත්තා. පටන් අරගෙන අපි ජනාධිපතිතුමාට කිව්වහම එතුමා වකුගඩුවාරණ ඒ බලකායේ තියෙන ඒ ඔවුන්ගේ මුදල් වලින් අපිට මුදල් දෙන්න පටන් ගත්තා. ඉතින් අපි මේක පොඩියට පටන් ගත්තා. අද වෙනකොට අපි ඒ ජාතියේ මැෂින් ලංකාවේ මේ ප්‍රදේශවල 568ක් ස්ථාපනය කරලා තියෙනවා. ඒකට අපි ගම්මැද්දත් එක්ක කරපු ඒවත් ඇතුළුව. ඉතින් ඒ 568න් හැම ප්ලාන්ට් එකකින්ම දවසකට ලීටර 10,000ක් වතුර දෙන්න පුළුවන්. මේ වගේ ඔබ බොන බොටල් වෝටර් වගේ හොඳ වතුර ලීටර 10,000ක් එක ප්ලාන්ට් එකකින් දෙන්න පුළුවන්. ඒතකොට 10,000 ඒවා 568ක්. 5.68 මිලියන ලීටර දවසකට නොමිලේ ලබා දෙනවා. මම හිතන්නේ ඒක ලෝකයේ තියෙන ලොකුම වතුර ලබා දෙන ව්‍යාපෘතිය වෙන්න පුළුවන් සමහර විට. ඉතින් අපි රටේ ජනතාව වෙනුවෙන් අපෙන් කරන්න තියෙන රාජකාරිය යුද්ධයක් තිබුණත් නැතත් අපි කරනවා. ඔව්. බෙහෙන්ම ස්තුතියි අද අපහා සම්බන්ධ වීම පිළිබඳව. අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා.